හරි අපි මේ වීඩියෝ එකදී බලන්න බලාපොරොත්තු වෙන්නේ 2020 A level paper එකට එන්න පුළුවන් විදිහේ අනුමාන ප්‍රශ්නයක් තමයි අපි මේ වීඩියෝ එකදී බලන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නය basically බේස් වෙන්නේ ජාල ලිපින වලට අදාළව අපි කොහොමද උපජාලකරණය සිදු කරන්නේ කියලා. අපි නැත්නම් කියනවා subnetting සිදු කරන්නේ කොහොමද කියන එකත් එක තමයි අපි මේ උදාහරණය බලන්න යන්නේ. ඒතර වලට මේ ප්‍රශ්න දීලා තිනවා ජාල ලිපිනට අදාළ පහත ගැටලු වලට පිළිතුරු සපයන්න කියලා තමයි දීලා තියෙන්නේ. 192 168 10යි 105 කියලා අපිට ඇඩ්‍රස් එකක් දීලා තිනවා CID අංකණය 26ක් එක්ක. ඉතින් අපි දන්නවා CID අංකණය 26ක් දුන්න ගමන් අපි දන්නවා අපේ සම්පූර්ණ bit 32 න් bit 26ක් අපිට network address එකට නැත්නම් network bits වලට අපි ලබා දෙන්න වෙනවා කියලා. ඉතින් අපි host bit ප්‍රමාණය අපි වෙනම calculate කර ගැනීමට සිදු වෙනවා. ඉහත ජාල ලිපිනය පාසලකට බෙදා දී ඇත. පාසල ලබා දී ඇත. විදුහල්පතිතුමා විසින් ඉහත ජාලය උපජාල තුනකට වෙන් කිරීමට උපදෙස් දෙන ලදී. එනම් පරිගණකයක පරිගණක විද්‍යාගාරය සඳහා පරිගණක 30ක ජාලයක්ද පුස්තකාලය සඳහා පරිගණක 14ක ජාලයක්ද කාර්යාලය සඳහා පරිගණක 12ක ජාලයක්ද වෙන ලෙසේ ඔබ උගත් ජාල කරන දැනුම භාවිතා කොට ඉහත උපජාල තුලට අදාළව ජාල ආවරණ ලිපිනයේ ජාල ලිපිනය සහ ජාල පරාසයන් ගණනය කරන එක තමයි අපිට ප්‍රශ්නය ලබා දීලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නය අරගෙන කොහොමද අපි මේකට පිළිතුරු සපයන්නේ කියන එක. අපි මුලින්ම ගන්න ඕන කරුණු තමයි අපේ උපජාලයත් එක්ක අපේ තියෙන ගැටලු ටික. ඒතර අපිට දීලා තියෙනවා 192යි. අපි බැලුවොත් අපේ ඇඩ්‍රස් එක අපිට දිනවා 192යි 168යි 10යි 105 කියන ලිපිනය. ඒතර අපිට CID අංකණය දීලා තිනවා 26යි CID අංකණය. කියලා දර 26 කියලා CID අංකණය දුන්න ගමන් අපි දැනගන්න ඕන කරුණක් තමයි CID අංකණය මගේ නිරූපණය කරන්නේ අපේ network bits ප්‍රමාණය. network bits ප්‍රමාණය තමයි අපි නිරූපණය කරන්නේ. ඒතර අපි සම්පූර්ණ address එක දන්න අපිට සම්පූර්ණ bits 32යි. ඒතකොට අපි host bits ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. host bits ප්‍රමාණය 32 රින 26. එතකොට අපි දන්න මෙතනින් අපිට එනවා bits 6යි කියලා අපේ host bit එකට අදාළව. එතකොට අපි මෙන්න මේ address එකේ ගත්තොත් ජාල උපජාල ආවරණය. එතකොට අපි subnetting වලට කලින් උපජාලයට කලින් අපි මේකේ ජාල ආවරණය ගත්තොත් අපි දන්නවා ජාල ආවරණය ලියාගෙන අපි ක්‍රමය දන්නවා. අපි එකේව 26ක් එක්ක ඉතුරු ටික බිඳුව ඇඩ් කර ගැනීමක් තමයි සිදු කරන්නේ. එතකොට අපිට එනවා 255යි 255යි 255යි. එතකොට ඉතුරු ටික ගත්තොත් අපිට එනවා 1.1.6 1.1.6 තමයි එන්නේ. එතකොට අපිට මෙතනින් එනවා 192යි කියලා. එතකොට 255 255යි 255 192යි කියලා අපිට උපජාල ආවරණය නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට දින දින ගැටලුවට අදාළව අපිට ප්‍රධාන වශයෙන් උපජාල තුනක් අවශ්‍යයි. උපජාල තුනක් ඕන. උපජාල තුනක් අවශ්‍යයි. එතකොට උපජාල තුනට අදාළව අපිට කියලා තිනවා විද්‍යාගාරයට පරිගණක 30ක්ද ඊට පස්සේ අපිට කියලා තිනවා කාර්යාලය සඳහා පරිගණක 12ක්ද කාර්යාලයට පරිගණක 12ක් සහ අපිට දීලා තිනවා පුස්තකාලය සඳහා පරිගණක අපිට දීලා තිනවා 14ක් දැස්සම අපිට මේකේ උපජාල නිර්මාණය කරන්න කියලා තියෙන දේ අපි දන්න මෙතනදී උපජාල තුනක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන් අපිට bits දෙකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒතරම අපි දන්න අපිට එක bit එකක් allocate කළොත් උපජාල දෙකයි වෙන් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒතර උපජාල තුනක් සඳහා අපිට අනිවාර්යෙන් උපජාල තුනක් සඳහා bits නිර්මාණය කර ගන්න වෙනවා. උපජාල තුනක් සඳහා අපිට bits දෙකක් අනිවාර්යෙන් ලබා දෙන්න සිදු වෙනවා. bits දෙකක් ලබා දෙනවා කියන්නේ ඒතර අපි දන්න අපේ host bit වලින් තමයි අපිට host bit වලින් තමයි අපිට bits දෙකක් ලබා දීමට සිදු වෙන්නේ. ඒතර අපිට host bit වලින් අපි host bit දෙකක් දෙනවා කියන්නේ අපි දන්නවා දැන් අපිට ඉතුරු වෙන්නේ host bit අපිට ඉතිරි වෙන්නේ 4යි. host bit 4ක් ඉතිරි වෙනවා. එතකොට අපිට CID අරංගනේ අපේ 26 තිබිච්ච CID අරංගනේ අපි මෙතනින් උපජාල ආවරණයෙන් දෙකක් network කරලා දෙන නිසා 28 වෙනවා. CID අරංගනේ 28 වීමක් සිදු වෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ උපජාල ආවරණයට අදාළව අපි කොහොමද මේ ඇඩ්‍රස් බෙදා ගැනීම තමයි අපි සිදු කරන්න යන්නේ. එතකොට අපි දන්න අපිට දීලා තියෙනවා මෙන්න මේ ආකාරයෙන් විද්‍යාගාරයට ඇඩ්‍රස් 30ක් කාර්යාලයට 12ක් සහ පුස්තකාලයට 14ක් ලෙස කියලා තමයි අපිට තියෙන්නේ. එතකොට අපි බලමු අපිට මේ දීලා තියෙන උපජාල ආවරණයත් එක්ක අපි කොහොමද උපජාලයක තියෙන්න පුළුවන්. අපි ගත්තොත් උපජාලයක අපිට තියාගන්න පුළුවන් හොස්ල ප්‍රමාණය ගණන් හදලා බැලුවොත් අපිට කියන්න පුළුවන් 2 4 2 හොස් ප්‍රමාණය තියා ගන්න පුළුවන් කියලා. අපි දන්නවා 2 4 2 කියන්නේ 16 2 14
කියලා අදා හතරයි කියලා අපි තමයි අපිට තියාගන්න පුළුවන් උපරිම හොස්ටල් ප්‍රමාණය අපිට තියාගන්න පුළුවන් එක උපජාලයක. ඉතින් අපිට පේනවා මෙතන විද්‍යාගාරයේ අපිට 30ක් අවශ්‍ය වෙනවා. විද්‍යාගාරයේ අපිට ලිපින 30ක් අවශ්‍ය වෙනවා. ඒතර ඔයාලට මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට මෙන්න මේ කාර්යාලය සහ පුස්තකාලය කියන එකට 14 12 නිසා අපිට මෙතනින් උපජාල 4කින් අපිට ඇත්තටම බැලුවොත් අපිට උපජාල 3යි ඕනේ. ඒ වුණාට අපිට මෙතන සීක්වන්ස් 4ක් තියෙන නිසා බිංදුව 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 1 1 බිංදුව 1 1 කියන සීක්වන්ස් 4 තියෙන නිසා අපිට මෙන්න මේකේ කොටස් දෙකක් පුළුවන් විද්‍යාගාරයට ඇලොකේට් කරන්න. එකක් කාර්යාලයට සහ අනිත් එක පුස්තකාලයට ලෙස අපිට මෙහෙම ඇලොකේට් කර ගැනීමේ හැකියාව තියෙනවා. පුස්තකාලයට සහ කාර්යාලයට ලෙස අපිට ඇලොකේට් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට මෙතන විද්‍යාගාරයට ඇඩ්‍රස් 30 ලබා දෙන්න පුළුවන්. මොකද අපේ පරාසයන් දෙකක් අපිට විද්‍යාගාරයට ගන්න පුළුවන්. පුස්තකාලයට සහ කාර්යාලයට අපිට 14 කොටස් දෙකක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒතර අපි බලන්න ඕනේ අපි කොහොමද මේකේ ඩිවිෂන් එක සිදු කරන්නේ කියන එක. ඒතර අපි මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ ඇඩ්‍රස් එක අපි කන්වර්ට් කරගන්න ඕන අපේ බයිනරි වලට. ඒතර අපිට මේක ලියා ගන්න පුළුවන් 192 168 10යි. මම මෙන්න මේ අපේ අවසාන දිවිච් 105 කියන අංකය මම ලියා ගන්නවා බයිනරි වලින් 1 1.1.1 කියලා. ඒතර බින්දුව කියලා මම මේක මේ ආකාරයෙන් ලියා ගැනීමක් සිදු කරලා අපේ වෙන්නේ 1.0.1.1.1. ඒතර අපිට මේ ආකාරයෙන් අපිට මේ 105 කියන ඇඩ්‍රස් එක නිරූපණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපිට CID අලංකණය මුලින් දිලා තියෙන්නේ 26යි කියලා. ඒතර අපි දැන් මෙතනින් අපිට එනවා 24ක්. මෙන්න මේ කොටසෙන් අපිට එනවා 24ක්. ඒතර අපි මෙන්න මෙතනින් අංක දෙකක් අපි ලබා දීලා තියෙන දැනටමත් ඇඩ්‍රස් එකට අදාළව ලිපින දෙකක් අපි ලබා දීලා තියෙන. ඉතින් අපි මෙතනදී අපිට තියෙන මෙන්න මේ කොටස තමයි අපේ දැනට තියෙන හොස්ට් බිට් විදියට තියෙන්නේ. හොස්ට් බිට් විදියට අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ අපිට මෙතනිනුත් හොස්ට් බිට් දෙකක් අපිට ඇලොකේට් කරගන්න වෙනවා අපේ ඇඩ්‍රස් එකට. මෙතනින් බිට් දෙකක් ඇලොකේට් කරන්න වෙනවා අපේ හොස්ට් එක සඳහා උපජාල වෙන් කිරීමට. ඒතර අපි දැන් උපජාල වෙන් කිරීමට අපිට භාවිතා කරොත් අපිට උපජාල ටික මෙහෙම ලියා ගන්න පුළුවන්. අපි 0.1 එක කොහොමත් අපේ ෆයිනයිට් එකක්. අපිට ඒක වෙනස් කරන්න බෑ. මේක දැනටම තියෙන උපජාලය නිසා අපිට ගන්න පුළුවන් 0.0.0.1.1.1 කියන ලිපින ටික අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ ඇඩ්‍රස් ටික තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ උපජාල වලට අදාළව. ඒතර අපි උපජාල ගැන කතා කරද්දී අපි කිව්වා අපිට අවශ්‍ය වෙනවා විද්‍යාගාරයට 30ක් පරිගණක 30ක්. එතකොට අපේ පුස්තකාලයේ පරිගණක 14ක් සහ කාර්යාලයට පරිගණක 12ක් විදිහට. එතන මම මුලින්ම ඇලොකේට් කරන්න යන්නේ අපේ කාර්යාලයට අවශ්‍ය ඇඩ්‍රස් ටික. කාර්යාලයට අවශ්‍ය ඇඩ්‍රස් ටික අපිට මෙන්න මේ ලිපිණියේදී දෙන්න පුළුවන් වෙනවා. අපි එතකොට පළවෙනි උපජාලය දෙනවා මෙන්න මේ උපජාලය අපිට දෙන්න පුළුවන් කාර්යාලයට. ඊට පස්සේ අපිට දෙවන උපජාලය 0.1.1.0.0.0.0 ඇඩ්‍රස් එක අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ දක්වා ඇඩ්‍රස් එක අපිට දෙන්න පුළුවන් පුස්තකාලයට අදාළව. ඊට පස්සේ පළවෙනි එක දෙනවා, පළවෙනි ලිපිණිය දෙනවා කාර්යාලයට, දෙවෙනි ලිපිණිය දෙනවා අපි පුස්තකාලයට. ඊට පස්සේ පරාසය අපි මෙන්න මෙතන ඉඳන් මේ පරාසය දෙනවා අපි, මේ පරාසය ඇතුළත් මේ පරාස දෙකේම එකතු අපි දෙනවා විද්‍යා ගාරයට. විද්‍යාගාර ලබා දීමක් අපි සිදු කරන. අතර අපි මේ ඇඩ්‍රස් ටික හොයාගත්ත අපි කොහොමද ජාල කඩන්නේ කියලා. අතර අපි මෙතනදී අපි බලමු කොහොමද අපේ පරාසයන් ටික අපි නිර්මාණය කරගන්නේ කියන එක. අපි දන්නවා අතර 192 168 10 කියන ඇඩ්‍රස් එකේ අපේ කිසිම වෙනසක් සිදු වෙන්නේ. අපි මෙන්න මේ ටික නිර්මාණය කර ගැනීමක් අවශ්‍ය වෙනවා. අතර අපි දන්නවා අපේ මුල් ලිපිණේ ඉන්නේ 0.1.0.0.0.0 කියන එක. ඒ කියන්නේ අපි දන්නවා 1 2 4 8 16 32 64. අපි පළවෙනි ලිපිණය වෙන්නේ 64. ඊට පස්සේ අපි දෙවෙනි ලිපිණය ගත්තොත් අපිට මෙතනින් එනවා 0.0.0.0.1.0.1. අපි දන්නවා 1 2 4 8 16. අපිට මෙතනින් එනවා 16 32 64. ඒතර 64 ධන 16 තමයි අපේ දෙවෙනි ලිපිණය විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර 64 ධන 16 අපි දන්නවා. එකතු කරොත් අපිට අපේ දෙවෙනි ඇඩ්‍රස් එක පටන් ගන්න 80 ඉඳන් අපි තුන්වෙනි එක ගත්තොත් අපිට එනවා මෙතනින් 1.0. කොහොමද අපි මේ නම්බර් එක ෆයිනයිට් 0.1 කියන එක ෆයිනයිට් අපි ගත්තොත් මේක අපිට ලබා ගන්න පුළුවන් මෙතනින් 1 2 1 2 4 8 16 32 64 දාන 32 තමයි අපි මෙතනින් ලබා ගන්න යන්නේ. 64 දාන 16 96 කියන ඇඩ්‍රස් එක ලබා ගන්න පුළුවන් වෙනවා.
අපිට මෙතනින් ගන්න පුළුවන් 96 කියන අංකය 96 අපිට ලබා ගන්න පුළුවන්. ඒතර මෙතනින් එනවා අපිට ඇඩ්‍රස් එක 96 කියලා. ඒතර අපි මේක කම්පියුටර් කරගත්තොත් අපි කම්පියුටර් කරගන්න ඕනේ 1 2 4 8 16 32 64 කියන දෙක එකතු කරගන්න පුළුවන්. 64 112 කියලා අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට 96 දෙන අපිට 16ක් එකතු වෙලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ උත්තර. ඒතර අපි මෙන්න මෙතනදී අපිට පරාසයන් ටික අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. ඒතර අපි දන්නවා අපේ සම්පූර්ණ ලිපිණය වෙන්නේ 0 1 1 1 1 1 1 කියන අංකය තමයි අපේ අන්තිම අංකය වෙන්නේ. ඒතර අපිට පරාසයන් ටික ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් 192 168 10 64 සිට අපේ 64 තමයි network ලිපිණිය වෙන්නේ. ඒතර අපිට මේක ගන්න පුළුවන් ජාල ලිපිණියට. ඊට පස්සේ අපිට broadcast ලිපිණිය නැත්නම් විකාශන අංකය ගන්න පුළුවන් පළවෙනි ලිපිණියට අදාළ 192 168 10 9 කියන අංකය 79 කියන අංකය ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පරාසයන් ටික ලියා ගන්න කිව්වොත් අපිට ලියන්න පුළුවන් 192 168 10 65 සිට 192 168 10 78 දක්වා පරාසයන් අපිට පළවෙනි ලිපිණියට අදාළව නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි ලිපිණියට අදාළව ගත්තොත් අපිට මෙතනින් එන්නේ 80 අපිට නිර්මාණය කරගත්තා. ඒතර අපිට නිර්මාණය කරගන්න පුළුවන් 192 168 10 80 අපේ ජාල ලිපිණිය වෙන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් 81 සිට මෙතන 96 දක්වා කියන්නේ 95 යන්නේ අපේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකට 94 දක්වා අපිට ජාල පරාසය නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි අවසාන නැත් අපි කියන අපේ විද්‍යාගාරයට අදාළව ලිපින ටික සැලකුවොත් අපිට ලිපින ටික එනවා 96 අපි ඇඩ්‍රස් එක ඇලෝකේට් කරන්න වෙන්නේ අපිට ජාල ලිපිනයට. ඒකද 192 168 10 96 කියන ලිපිනය අපි දෙනවා ජාල ලිපිනයට. අපි විකාශය ලිපිනය ගත්තොත් 192 168 අපිට 10 මෙන්න මේ සම්පූර්ණ ලිපිනයෙන් අපිට ගන්න පුළුවන්. මෙන්න මේක ගත්තොත් අපිට කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් අපිට 127 කියලා. ඒත් 127 තමයි අපේ ජා විකාශන ලිපිණියට අදාළ ඇඩ්‍රස් එක වෙන්නේ. ඉතින් අපිට පරාසය ලියා ගන්න පුළුවන් 97 සිට 126 දක්වා අපිට පරාසය ලියා ගන්න පුළුවන්. ඉතින් පරාසය වෙන්නේ අපේ 192 168 10 97 සිට 192 168 10 126 දක්වා මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය තමයි අපි දැක්කා. මේකදී අපිට පරාසයන් දෙකක් නැත්නම් අපේ සබ්නෙට් එකේදී අපි දැක්කා අපි පරාසයන් වලට කඩද්දි බිංදුව 1 බිංදුව 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 1 1 බිංදුව 1යි 1 වෙන් කරද්දී අපි මෙන්න මේ එක පරාසයක් එක ජාලයකටත් තව පරාසයක් තව ජාලයකටත් මෙන්න මේ පරාස දෙකම එකතු කරලා නිර්මාණය කරගත්තු එක ජාලයක් අපි තවත් ලිපිණයකට නැත්නම් තව උපජාලයකට ලබා දීම තමයි මෙතනදී සිදු කරේ. ඒතකොට අපි බොහෝ දුරට මේ වගේ ගැටලු සාකච්ඡා කරේ නැහැ. ඒ වුණාට මේ වගේ ගැටලුවක් එන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒතරවට මුලින්ම කල්පනා කරලා බලන්න ඕනේ අදාළ උපජාලයට අදාළව තියාගන්න පුළුවන් හොස්ල ප්‍රමාණය වල ගණනය කරන්න ඕනේ. ඒතරවට බලන්න ඕනේ හොස්ල ප්‍රමාණය දීලා තියෙන රික්වයර්මන්ට් එකට අනුව ගැලපෙනවද නැද්ද කියන එක. ඒතර ගැලපෙන්නේ නැත්නම් ඒතර අනිවාර්යෙන් ඔයාලට මෙතනදී පේනවා අපිට තියාගන්න පුළුවන් ජාලේ 14යි. ඒ වුණාට ජාලේ වල 30ක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට අනිවාර්යෙන් ජාල දෙකක් එකතු කිරීමට සිදු වෙන උපජාල වලට අදාළව කොටස් දෙකක් එකතු කිරීමට සිදු වෙනවා. ඒතර අපි දන්නා මෙතනදී අපිට මේ එක උපජාලයක් උපජාල කොටස් දෙක එකතු කර ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ දෙකම අපිට එක උපජාලයක් ලෙස නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න මේ ඇඩ්‍රස් කොටසට අදාළව එක නිර්මාණයක් කරන්න පුළුවන්. මේ කොටස එක උපජාලයක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඒතර අපිට ජාලයට අදාළව ජාලයේ උප හොස් 14 වෙන්න තියාගන්න පුළුවන්. මේකේ 14යි මේකේ 14යි මේකේ තියාගන්න පුළුවන් අපිට 30 30ක් තියාගන්න තියා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට 30ක් සහ 14ක් සහ 12ක් ලෙස අපිට 12ක් ලෙස අපිට කිසිම ගැටුවකින් තොරව තියාගන්න පුළුවන්. ඒත් අපිට යම් කිසි ආකාරයකින් ප්‍රශ්නය අපිට දුන්නොත් අපිට අහන්න පුළුවන් මෙන්න මේ විද්‍යාලයට අලුතෙන් ප්‍රින්ටරයක් අපිට අඩු කිරීමට අවශ්‍ය වෙනවා. එක ජාලයකට අපිට මේ ප්‍රින්ටරය අඩු කරන්න පුළුවන් ජාලය නිර්මාණය කරගන්න. නැත්නම් මේ ජාලය කොහොමද කියලා අහුවත් අපිට ගණනය කරලා බලන්න පුළුවන්. අපිට මෙතනදී පේනවා අපිට අවසාන ජාලයේ කොස් 30ම ඇලොකේට් වෙලා තියෙන්නේ අදාළ කම්පනන්ට් 30ටම. ඒ පස්සේ අපි ගත්තොත් පුස්තකාල ජාලයට අදාළව අපි බැලුවොත් එතනත් අපිට පේනවා 14ම අපිට ලොකේට් කරලා තියෙන්නේ. කාර්යාලයට අදාළව බැලුවොත් අපිට පේනවා උපජාලයේ සම්පූර්ණ ජාල 14ක් නැත්නම් අපි කියනවා හොස්ලා 14ක් තියාගන්න පුළුවන්. ඒ වුණාට අපේ තියෙන දැනට 12යි. ඒ කියන්නේ අපිට ඉතාමත් ලේසියෙන්ම ප්‍රින්ටරයට අදාළ
එක ලිපිනයක් අපිට මෙන්න මේ උපජාලයෙන් ලබා ගන්න පුළුවන් කියන අපිට කාර්යාලයට අදාළ printer සම්බන්ධ කර ගැනීමට පුළුවන් කියලා කියන්න පුළුවන්. අපිට මේ වගේ ගැටලුවක් අපිට මේ අරුද්දේ විභාගෙදී expect කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ වගේ ගැටලුවක් අනිවාර්යයෙන්ම සොලු කරන ආකාරය බලලාගෙන යෑම අනිවාර්යෙන් වැදගත් කරුණක් වෙනවා. මේ පාර විභාගයට උත්තර සපයති.